සියලු දෙනාටම සුබ දවසක් අයිරිෂ් අකඩමියකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ජැක් ස්කෙලින්ටන් කියන කැරක්ටර් එක අරගෙන මේක කොහොමද අපි ඉක්මනට අඳින්නේ කියලා එහෙම නැත්නම් ඉතාලම ලේසි මේක ඩෙවලොප් කරන්නේ කොහොමද කියලා මම අද Adobe Photoshop මේකට පාවිච්චි කරනවා මේක ඇත්තටම කටින් නිකන් කඩදාසියක උනත් කරන්න පුළුවන් මට අර ස්ක්‍රීන් රෙකෝඩ් කරලා ඔයගොල්ලන්ට මේක පෙන්වන්න ලේසි හින්දායි මම මේ platform එක use කරන්නේ අපි ඉස්සලම මේ වගේ සිම්පල් රවුමක් අඳගමු මේක ගොඩාක් perfect වෙන්න ඕනේ නැහැ අපි නිකන් රවුමක් අඳගත්තා නම් ඇති ඊට පස්සේ මෙයාට තියෙන ෂූටි බෙල්ලක් ඒ හින්දා අපි බෙල්ල පොඩ්ඩක් පොඩියට අඳිනවා හරියට golf බෝලයක් තියලා තියනවා වගේ ඊට පස්සේ විශේෂත්වය තමයි මෙයාගේ ඇස් දෙක ගොඩාක් ලොකුයි ඒ හින්දා ඒක චුට්ටක් උඩට වෙන විදිහට මේ විදිහට ඇඳ ගන්නවා නහය ඇත්තටම හිස් කබලක තියෙන නහයක්ම තමයි තියෙන්නේ ඒ හින්දා නහය ඉස්සරහට ආපු නහයක් නෙමෙයි ගොඩක් වෙලාවට ඒක ඇතුළෙම තියෙන නහයක් ওই විදිහට නහය එන ගන්නවා ඊට පස්සේ පොඩි ඉරක් අඳිනවා කටට ඒකේ මෙන්න මේ විදිහට කට නිකන් මහලා තියනවා වගේ ස්කෙච් කරලා තියනවා පුපුරලා තියනවා වගේ ලකුණු කරන්න ඕන. ඒතර විශේෂත්වය තමයි මෙයාගේ බෝ එකට තියෙන පොඩි වවුල් එකක් වගේ රූපයක්. ඒකත් මම මෙන්න මේ විදිහට බොහොම සරලව අඳිනවා. ඒකට කරන්නේ මෙන්න මේ විදිහේ ඕවල් ෂේප් එකක් ඇඳලා යාට කන් දෙකක් දාලා ලොකු ඇස් දෙකක් අඳිනවා. ඒක එච්චරම විස්තර කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේක මේකේ කැරක්ටර් එකේ ප්‍රධාන කොටස නෙවෙයි හින්ද. හැබැයි මේකේ බෝ එක විශේෂ වෙන්නේ එයාගේ බෝ එකෙන් මෙන්න මෙහම ආපු තටු ටිකක් ඒ වවුලගේ තියෙනවා. ඒක හරිම ප්‍රොමිනන්ට්. ඒ හින්ද ඒක මම විශේෂයෙන් පෙන්නනවා සහ එයාගේ ඇඟල්. ඒක පොඩ්ඩක් අඳින්න මට ඉඩම දෙන්න චුට්ටක් උඩට ගන්නවා. බොහොම කෙට්ටු ඇටකෝට්ටක් නිසා මේක ඇටකෝටු ඇඟක්ම තමයි මෙයාට තියෙන්නේ. මේ විදිහේ අපිට මෙන්න මේක වුණත් මේ කැරක්ටර් එකේ යූස් කරන්න පුළුවන්. හරි. අපි එහෙනම් බේසික් ස්කෙච් එක කරගෙන ඉවරයි. මම ටක් ගාලා මේක ලයින් එකකින් අඳින විදිහත් කරගෙන යන්න. ස්මූත් ලයින්ස් මම යූස් කරන්න බලාපොරොත්තු වෙනවා මේකෙදී. රවුමක් ඇඳලා මෙහෙම ඇඳලා මෙහෙම ඇඳලා අමතරව නාසයක් මේ විදිහට නාහි සිදුරු දෙක විතරයි පේන්නේ කට ඇඳ කටේ ස්කෙචස් මෙහොම් පාරවල් පැලුම් වගේ නිකන් පොඩි ස්කෙචස් ටිකක් දානවා ඒක ක්‍රොස් වුණාට කමක් නැහැ තික බෙල්ල චුට්ටක් තව ස්කෙච් එකටම ගත්තා ඊට පස්සේ මේකේ මෙන්න මේ වගේ කන් දෙකක් තියෙන අපේ වවුල් යාළුවාගේ ඔළුව බොහොම ලේසි යා මන් ටිකක් තද පාට රැඳගන්න අවුට්ලයිනින් එක විතර ඇඳින්න බලාපොරොත්තු වෙන්නේ දැන් අපි මේ විදිහට ටිකක් දික්ුණා කියලා ගැටලුවකුත් නැහැ මොකද මෙයාගේ මේක ගොඩාක් විශේෂයෙන් පේන ලක්ෂණයක් මේ බෝ එක හරි බොහොම සරලව අපි මේ අපේ යාළුවව ස්කෙලිටන් මෑන්ව ඇඳගෙන ඉවරයි පුංචි ෂැඩෝස් ටිකක් මේක පෙන්නුවොත් තව මෙයාව හොඳට පේනවා විශේෂයෙන් මෙයාගේ ඇස් දෙක ඇතුලේ පාට වුණාම තව ගොඩක් ලස්සනයි සහ ගොඩක් විස්තරේ පේන විදිහට අපිට අඳ ගන්න පුළුවන් විශේෂයෙන් මෙයාගේ මේ කාරණා ටික මත වුණොත් එයා ගොඩක් අපිට ඔය විදිහට ඇඳ ගන්න පුළුවන් මේකේ මෙයාගේ විශේෂතාවයක් තව තියෙනවා ඉතින් ඒක එච්චරම වැදගත් නැහැ මේ වෙලාවේදී අපිට මේ මොකද අපි බේසික් ඩ්‍රොවින් එකක් අඳින්නේ නේද නමුත් අවශ්‍ය නම් කාට හරි මෙයාගේ මේ විදිහේ ලයින්ස් ටිකක් කෝට් එකේ තියෙනවා ඒකත් පෙන්වන්න පුළුවන්
මේ විදිහට යන පුංචි ලයින්ස් ටික සුදු පාට හරි එහෙනම් thank you very much එකතුනට අපි මේ වගේ අලුත් වීඩියෝ